වනාලි රංචුවක් තනමල්ලිලට කඩාවදි. පොල් ගස් සියයක් සහ කොස් ගස් ඇතුළු වගාරසක් සම්පූර්ණයෙන්ම විනාශ කරයි. වැල්ලවයි සහ තනමල්ලිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය අතරමැද පිහිටා ඇති කිතුල්කොටේ ගම්මානයට වනාලි රංචුවක් කඩා වැදී තිබේ. එම වනාලි විසින් ප්‍රදේශයේ වගා කර තිබූ පොල් ගස් සියයක් සහ කොස් ගස් අක්කරේක ප්‍රමාණයක් ඇතුළු වගාවන් රසක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත. පළදාව නෙලීමට ආසන්නව තිබූ පොල් සහ කොස් ගස් මෙලෙස කඩා විනාශ කර දැමීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී ඇති අතර වසර ගණනාවක සිට මෙම වනාලි තර්ජනය පවතින බව ප්‍රදේශයේ ජනතාව පවසති. පසුගිය කාල සීමාව තුළ වගා ඉඩම්, මිනිස් දේපල සහ ජීවිත රසක්ද වනාලි පහර දීම නිසා අහිමි වී ගොස් ඇති අතර වනාලිද විශාල ප්‍රමාණයක් මෙම අලි මිනිස් ගැටුම නිසා විනාශ වී තිබීම කනගාටුවට කරුණකි. වසර ගණනාවක සිට තමන් මුහුණ දෙන මෙම වනාලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටි. කිතුල්කොටේ ප්‍රදේශයේ ඒ ග්‍රාම සේවාසෙන් තමයි මං ජීවත් වෙන්නේ. අපි වගාවෙන් ජීවත් වෙන මිනිස්සු. ඉතා ඉක්මනින්ම මේ අපි ඉල්ලා හිටින්නේ කිතුල්කොටේ ගමේ අලි ටිකක් ඉන්නවා මේ කිතුල්කොටේ වලස්කන්ද කියන ප්‍රදේශයේ. ওই අලි ටික නිතරම පදිංචිලා ඉන්නේ මෙතන කිලෝමීටර් භාගයක් ඇති. හවස 6 වෙනකොට කමට වැදිනවා. වැදිලා මේ අලි ටිකකින් වෙන හානිය තමයි මගේ මේ පොල් අක්කර එකමාරක් විනාශ කරලා තියෙන්නේ. මගේ විතරක් නෙමෙයි මුළු ගමේම පොල් විනාශයි. අපිට හිඟා කන්න ඕනේ જાතියක් නෙමෙයි මහත්තයෝ හම්බකොලම් ගන්න නැහැ කි. මේ 2021 අලි පිළිබඳව මේ පත්තරේට දාපු කතාවක් තියෙන. මේ වටවත් කිසිම විසඳුමක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මම කියන්නේ මේ මට වගා කරන්න මේ පොල්මන්ගේ දැනට හදන්න රුපියල් ලක්ෂ 10ක විතර වියදමක් ගිහිලා තියෙනවා. අද වෙනකොට රත් 25කව ප්‍රතිඵලයක් ගන්න බැරි දැත්තන්ට වෙලා තියෙනවා. ඉතින් මේකට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන්නේ කියලා මං ඉල්ලා සිටින්නේ කිතුල්කොටේ වනජීව නිලධාරීන් හරහා බලධාරීන් ඉක්මනින්ම දැනුවත් කරලා කිතුල්කොටේ වැවටුඩින් ගහන තියෙන කරන්ට් එකට ගහලා ඉක්මනින්ම මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. මගේ පොල්මන්ඩියට රජය හරහා වන්දියක් ලබා දෙන්නේ කියලා මගේ අනිත් ඉල්ලීම පොල් අක්කර එකමාරක් රුපියල් ලක්ෂ 10ක් වැය වෙලා තියෙනවා. මේ වෙනකොට මේක නඩත්තු කරන්න විසඳුමක් දෙන්න නැත්තම් මුළු ප්‍රදේශෙම ජනතාව එකතු කරලා අපි උද්ඝෝෂණයක් කරන්න හදන ඔය ගමන මේ කිතුල්කොටේ මේවා දන්නේ නැහැ නිලධාරින්ට ඇහැරෙන්න උද්ඝෝෂණයක් හරි කරලා අපේ ඉල්ලීම දිනා ගන්න තමයි බලන්නේ. මේ 2026 එකේ ඉඳලා මෙච්චර දැන්වීම් කරලා එකකටවත් ආවේ නැහැනේ උත්තරය. ඒ නිසා අවසාන තීරණයට එන්න තියෙන එච්චරයි අපිට. ඒ බලන්නකෝ දැන් මේ ගොයි මහත්තයා ගිහිල්ලා උදේ පාන්දර වගේ අනේ මහත්තයා මේ අපේ ගොයිපල සේරම විනාශ කරා කියලා. බලන්න අපරාධයක් නෙවෙයි කරලා තියෙන මේ පොල් ගස් 300ක් විතර මේ විදිහටම ගොබෑදන් හේරම කාලනේ තියෙන්නේ. කොහොමද අපි ජීවත් වෙන්නේ? වනජීවකේ මහතුරුන ගිහින් ගුම ජීවිතේට එන්නේ නැහැ බලන්න. ඒ වනජීවකේ ලොකු මහත්තයෝ කියලා කෙනෙක් ඉන්නවා. කවදාක අපේ වලස්කන්ද කට්ටිය දැකලා නැහැ. කවදාකවත් දැකලා නැහැ. ඉතින් මේවට විසඳුම් දෙන්නේ නැත්තම් අපි ජීවත් වෙන්නේ කොහොමද? ජනනායක හිටිට මේවට විසඳුම් දෙන්නේ නැහැ. අපි කවදා හරි මේ වැඩි දවසක් නැතුව අපිට මේකට විසඳුම් නොදුන්නොත් මේ වැල්ලවායේ ප්‍රධාන පාර මුළු ගම් ගොඩෙන් ඇහිලා වහලා අපි මේ ජනනායක වෙනකන් කවදා හරි නැගිටින්නේ නැහැ අපිට විසඳුමක් දෙනකන්. අපිට දැන් වෙන්නේ තේර අවසාන මොහොතදී මේවට විසඳුම් නොදුන්නොත් ළමයි පැටව සීරුම දෙනකන් ඇහිලා වස බීලා එහෙම මැරෙන්න තමයි වෙන්නේ. ඒක ඉතා ඉක්මනින් කරන දැන් මේ මහත්කම ඔළුව හොඳ නැහැ පේනවා දැන්. එයාට කල්පනාවත් මාති මේක වගා කරලා මොකක් කරගනිද කියලා හිතන්නත් බෑ. පසවිය තමයි මැරෙන්නේ වෙන කවදා හරි මේ වගේ විසඳුම් නුදුන්නොත්. තනමල්ල කිතුල්කොටේ ප්‍රදේශයේ වනාලි තර්ජන එන්න දැන් වසර 3කට පමණ පෙර සිට මේ වනාලි තර්ජන වෙනවා. මේක අපි වනජීවක ප්‍රාදේශීය ලේකම් දරුවත් කරලා ගමේ සියලුම දෙනා එකතු වෙලා අලි තුන්දෙනා පන්නන්න මෙහෙයුමක් හදලා ඒ කරපු මෙහෙයුම් වලින් සතභාග වැඩක් වුණ නැහැ අපිට. මේ කිතුල්කොටේ ප්‍රදේශයේ දැන් ඊයේ මේ ගොවි මහත්තයාගේ ප්‍රසන්න මහත්තයාගේ පොල් ගස් 35කට ආසන ගස් ප්‍රමාණයක් බිම පෙරලලා කාලා ඔක්කොම විනාශ කරලා ඉවරයි. දැන් මේ මනුස්සයා ලක්ෂ 10කට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා මේ පොල් මන්දිය හදන්න. පුද්ගලික කරන්ට් වටවල් ගහගෙන තියෙන්නේ. ඒ වගේ හොට වැඩක් නැහැ. අලියව පෙරලගෙන එන්නේ. ඒ හින්දා අපි ඉල්ලන්නේ කිතුල්කොටේ ප්‍රදේශයේ මේ තියෙන සියලුම ගම් ආවරණය වෙන විදිහට කරන්ට් වටක් ගහලා නිසියාකාරව මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න බලධාරීන් අපි ඉල්ලනවා. පාර්ලිමේන්තුවේ 8 දෙනෙක් ඉන්නවා මේ දිස්ත්‍රික්කේ. එක මන්ත්‍රීවරයෙකුට බෑ මේ ප්‍රශ්නේ විසඳන්න. කිතුල්කොටේ පවුල් 1000 ගණක් ඉන්නවා අපේ වසමේ. ඒ 1000 ගණම එකතු කරලා කිතුල්කොටේ වැල්ලවාය තනමල්ල ප්‍රධාන මාර්ගය වහන්න කලින් ජනාධිපතිවරුන්ට කලින් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
කිතුල් කොටේ ප්‍රදේශයේ මිනිසුන්ට වස බීල තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන්න විදියක් නැහැනේ. වස බීල මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දා බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා ඒ තත්ත්වයට ගමපත් කරන්න නැතුව මේ ප්‍රශ්නේ හැකියික්මනින් විසඳලා දෙන්න කියලා.